බෝවන් ආදරණය දුවපුතේ උසස් පළ ජීවිද්‍ය විශෂය රු දේශයේ දෙවෙනි ඒකකය අපි නම් කරන්නේ ජීවය රසාහිනික සහ සයිඩය පදනම කියලා. මේකක යටතේ ශේෂයම කාලතිය දසුවක ආවරණයක් කරන තියෙනෙ අමතරව ගිුණුම් පල කසතුනත් ආවරණය කරනීම මිතයි අපි අද බලාපොරොත්තු වෙනවා ජීවින්ගේ ප්‍රධාන කාබණික සංග යටතේ විශේෂයම ප්‍රෝටීන පිළිබඳව සහා, නියපලෙක් අම්ල පිළිබඳව සැලකා බලන්න. ශේෂයෙන් බැලුවොත් මේ ප්‍රධාන කාබලනිික සංගක ඇයටතේ කාබෝහේඩ වගේ දිපිඩ ප්‍රෝටීන සහ නියපලෙක් අම්ල ප්‍රධාන කා්ඩ හතරක් තියනවා. ඒ අතරින් විශේෂෙන්ම වැදිගත් වෙනවා ප්‍රෝටයන පිළිබඳව අදේනය කිරීම. ශේෂම් ප්‍රෝටීන කැනමනවාද ප්‍රෝටීන කියන්නේ කාබන් වගේ හරිජන් න සල් අඩංගුවන ඇමයිනෝවම්ලානු බහු අව ඇවවිකරණයෙන් පිළියලබන මහානුවර්ගයක්. බොහොදුර මතක තබා ගැතියුතුයි මේ සංගට බ්ලද්‍රවය කීපය කාබන් හරිජන් සිජන් නඩිදසා සල් අපට හම්බන මේ සංකා්ඩ හතරින් සල්ෆ අඩංගුවන කාණ්ඩය වෙන්නේ ප්‍රෝටීනෙන කාණ්ඩය. සල්ෆ තිබෙනවා. ංගටක ලද්‍රව්‍යයක් හැියට ඒේක මතක ා ගැනීම අවශ්‍යයි. එවගේම බහු අවබීකරණයෙන් සෑදෙන මහානු වර්ගයක් වශයෙන්. ඒකකේ වශං ක්‍රියාත්මක වෙන්නේ සංගටක ඒකේ නැන් තැනු මේ කේකේනවා එ ිනි සංගටකයකේසේ සලකන්නේ ඇමයිනු අම්ලානු.ඒ ඇමයිනු අම්ලානු එක පෙළකට සම්බන්ධ වෙන්න පුළුවන් එවගේම ජලානිවත්වෙින් ඒ සබන්ධවෙමින් පෙප්ටැට් බඳලින් බැඳී අමෙන් තමයි ප්‍රාටීන සංසේෂණය වෙන්න. ප සැදීමට ඇමයින් හමල වර්ග විස්සක් පමණ සහභාගීත්‍යයක් දක්වනවා ඔබ ඉතාමත්ම අවධානී යොමු කළ යුතු වියව්හයක් ලෙස මා සලකනවා මේ ඇමයින්වාමලේ වියහය ඇමිණු කාණ්ඩියයක් තියනවා ඇැමයින් කාණ්ඩියයක් තියනවා එවගේම කාබොක්සිල් කාණ්ඩියත්තියෙනවා එයනුව ඇමනු ඇසිස් ඇමන ඇසිස් කළ කන්නේ ඇමයින් කාණ්ඩියයක්ත් තිබෙන කාාබොක් සිලික කා්ඩිය තිබෙනවා එවගේ මේ ආර් කියන්න කුමත්ද. ආර් කියයන වෙනස්වෙන්න පුළුවන් කාණ්ඩයක්. අපි පොදුවේ නම්කරනවක ඇල්කයිල් කාණ්ඩය කියලා කියන. ආර් කියයන්න එහෙම නම් ඇල්කයිල් කාණ්ඩිය එය වෙනස්වෙන්න පුළුවන්. එ ඇමයි නොමල වර්ගෙන් වර්ගේයට ආර් වෙනස් වන්න පුළුවන් අප දාහනශයෙන් ගතුත් ආර්සමානයි එක්්ෂෝනොත් හඩිජින් දැම්මොත් මෙතල්ට කලයිසින් කළපිගන්න පුළුවන්. එයනවා ආරකාන්ඩි වෙනස්හිමින් තයි ඇමයි නොමුල වර්ග විස්සක් ප්‍රතිඵල වෙන්නේ. හඩචන් පරණුව තිෙනවා. එයනුමිනිම පලවිනි මේ කාබන් මේ කාබන් විශේෂයි. මේ කාබන් නම් කරන ඇල්ෆ කාබන් කියලා. ඔ බනිවාර මතක තබා ගන්න මේ කාබොක්් සිල්ධි කාණ්ඩය සබන්ධි වෙච්ච මේ කාබන සලකනවා ඇල්ෆ කාබන් කියලා. ඒ අනුව දැන් මේ යබයින අම්ලේකට තියෙනවා ඇමයින් කාණ්ඩය වගේම කාබොක්සිල් කාණ්ඩය ඇමයින් කාණ්ඩය ශාරගුණංග දක්වවා විශේෂම ශාරය ගුණන්ග දක්වන භෂ්ම තත්ය එ වවගේම භාශ්මිරත්වය කාපක්සිලික අමලකාණ්ඩය ආමික තත්වය පෙළමු කරනවා ඒ අනුව මෙ එක්තරා විදිහකට ශාරීයේසාහාම්‍රික උුණනාංග දක්වන උදස්ශන මට්ිමේ තමයි තියෙන සම්මන්න් ක්ඩ දෙගක් පවතින කොට මේ අපිට සල කනවා ඇමයින්ුවම්ලේ හැටියට අරම කලින් සඳහන් කලා ඔට ආරකාණ්ඩය වෙනස් වෙනකොට මල ර්ග ෙනස්සනවාක් කළම කි්වා. ම ඉතින්දකිව ආර් සමානයේෂ නම් ලැබිනි ගලයිසින් ආ සමානෂ්නන් ගලයිසිී එවගේ ආර් සමානය CS සේච් වනකොට C2S හො බලන්න මේ සල්පතියනම්. මේ සල්පතියෙන් කාණන්්ඩයක්.ඒ නම ඇමනනම සිිස්ටී. ඔබට පැහැදිරිව දැනගන්න පොළුවන් මම කිවදේ ආර් කාණ්ඩය වෙන ස්වීමේදී. විධ ඇමයිනව වර්ග ප්‍රතිඵල වෙනවා වෙ ආර්මයිනෂ්ටම් බ්ලයින් වෙ ආර්සම්නම් සිිස්ටන් කළ ගන්නවා. අප සාමාන්‍යයෙන් දැනගන්නද උද තමයි සමහර ඇමයිනු අම්ලවල සල්ප තියෙනවා සඟට ගැක් හැටියට. සිිස්ටින් උදාාහරණයක් තැන් ලයිීන්වල සල්පනේ න Cෝන් තියනෝ ඇැබැයි Cචෝයින්s සල්ප තියෙනවා සිිස්ටීන් වල. ගේ මෙතැනන් වලස් සල් තියෙනවා සල් සහිත ඇම නොම දෙකක්ි දැනගත්ත යුතුයි සෙස්න්සා මෙතානින් කලිරි ගන්න පුළුවන් ති ආරකාන්්ඩේ වෙනස්වීමෙන් තමයි ඇමයි නොම්ල වර්ග වෙනස්වීම පෙන්නුම් කරන්නේ. ගලයිසිීන් කිය නැමයි නොම්ලටි කියේනවාමගේ ආරකාණන්ඩිය ශිෂම ගලයිසිීන්වල අපි දැක්ක හඩදි පරමාණු දෙකක් තියෙනවා. එ මේ කාබන් මේ ඇල්ෆ කාබන් ගත්තමයි කාබන් ල ණ්ඩහතර අසමානනයි මෙදක සමානයි. සමානවීමේදී සමතිකතාව අසමිතික කාබන්් කියලා කියන්න බෑ මේ කාබන්ට මේ කාබන් බලන් ඇල්ප කාබන් එකේ මේ කණ්ඩ හතර අසමානයිකෙනෙකට. කණ්ඩ හතර අසමානවීමේදී අපි අසමමිතික කාබන්් කියලා කියන පුළුවන් මේ කාබන්ට අපි අසමික නොවන හත්වයක් තමයි මෙත නිරුපණය වෙන්න. ගයින් හැර. අනිකුත් ඇමයිනු අම් අනුුවල මත්්‍යය තිබෙනවා අසවමිතික කාබන් පරමාණුවක්. තවදධයක් දනගන්න අවශ්‍යයි මේ ඇමයිනුොම්ල සම්බන්ධ වෙන්නේ පෙප්ටයිඩ් බන්ධන වලින්.ඒ පෙප්ටයිඩ් බන්ධන ඇසුරින් තමයි දිකු පලිපපිටදාම සකස් වන්නේ. ඇමයිනු අම්ල දිගක් අතරේ ජලානුවක් ඉවත්වමින් ඒ සෑදිර බන්ධන අපි නම් කරන්නේ පෙප්තයිඩ බන්ධනී හැටියටයි. එවගේම ඒ ඇමයිනු අම්ල. එ එකන සම්බන්ධ වන අන පිළිවල වෙනස් වෙන්න පොළුවන්. ඔ දැනගන්නට ඕන අනිවාරයෙන්ම ප්‍රෝටීනවල විධත්වය අසීමිතයි කියලා. හෝමදම අසීමතිදත්ව ප්‍රෝටීන් සඳහා ලැබෙන්නේ. මදක් කල්පනා කරන්න. ප්‍රෝටීනවලට අසීමතව විධත්වයක් තියෙනවා. හේතුව සම්බන්ධ වන ඇමෑනොල් වර්ග විශසක් සහභාගනවා එ සම්බන්ධ වන අනපිළිවල රටාවන් අසීමිතයි. එඒ අසීමමිත විදධත්වයක් නිරූපණය කරන කාබනිික සගක කාන්ඩිිය අපි නම් කරන්නේ ප්‍රෝටීන හැටියටයි. හොන්ඩින් මත්ක තාගතය තුයි ප්‍රශ්නයක් අහන්ඩ පුළුවමට කලින් ආලත්වයෙනවා අසීමති විදත් පැකැතිවනි කොහොමද කියලා පහන ප්‍රටීන කල. බොහොමඇද අධනතේ මක්ද. බෞුත රැක්කයන්නේ ඇමයි ආරකාණ්ඩි වෙනස්සීමෙන්. ආකාන්ඩි වනස්ේෙන් ඇමල් වර්ග වෙනසය ගත්ත. නවතේ ඇමනවාමල වර්ග සම්බඳධන අන පිළිවල වෙනස්යීමම තුයි ප්‍රටීන් විදධත්වය. දැන් ඔබට අවස්සාවක් උදාවෙනවා පැහැදිලිව අදේනය කරන්න. මේ අමෑනු අම්මලනු දෙකක් සම්බන්ධ වෙනවා පෙපට් බන්ධනයකින් ජලානුවක් ඉවත්තෙමින්ච් ෝයච ජලානවා කිවත් වෙනවා යනුව මෙතන CෝH් බන්ධනය සසා එන් අතර බන්ධනයක් ඇදිලා තියනවා. වනි C බන්ධනී අපි සලකනව පෙප්ටයි් බන්දධන්නේ ැට ර. කොටුරලතිව පහැදිවට පේනවා ම මේ කොටුවක් දලා මේ කොටස දීලාෙන් හන්ඩ පුුවන් මේ බන්ධනයකුමත් කියලා. Cෝ් කොටස පමණක් දීලා අප අහන්ඩ පුළුවන් මේ බන්දනය නම් කරන්න කියලා. මේ සීසායිනතර තින බන්ධයෙකුමක්ද. නම් කරන්න ඕනේ පෙප්හැඩ් බන්ධනය කියලා. ජලානුව ඉවත් වෙනවා ඒය අනුව බදලාගන්න පැහැදිව දැ බලා ගන්න බෙදර කාාබොක් සිල් කාන්්ඩේ තියෙනවා ඇමැනු ම්ේ මෙතන තින මන් කා්ඩියය. දක ක්‍රියාකාරරි ක්ඩ ගක් පශයෙන් එකනික සම්බන්ධ වෙනවා ජලානුවක් ඉවක් වෙනවා එයනුවෙතට සාත් සෑ දෙනවා පෙප්ෆයිට් බන්ධනය. විශේෂම් ඔබට මේ වියහ හඳන්න පුළුවන්කම බලාපොත්තුරති බියතුයි කියලා. ඔබට පුළුවන්කම තියන්න ඕනේ ඇමයි නොමලනු දෙකක් කොහොමද ජලානුවක් ඉවත් කරබින් සම්බන්ධ වන්නේ. හැදන මේ ඩයිටෙප්ටයිඩය තැ අපි තැනක යතුයි ඇමයි නොම්ට දෙක් සම්බඳ වවා ටයිතෙප්ටයිඩේගේ. න බර මය ම්ම ොද ම් කරන්න ඕන. ට්‍රයිප්ටයිේ කියල කියැන පුළුව. යනුව ගොඩක් සම්බධුර තමයින්ම්ලන් අප සලකක පලිපෙප්යිඩේ කරකේරවා. ඔ පැහැදිරව දැනගතතියතුයි ඩයිටේප් යිඩේ කඇඩම ක්ද එවගේ ප්‍රයිප්ටයිඩේ කියන්නේ ඇමතුන එකතුක් එගේ පලිපප්යිඩේ කිය කියන්නේ ඇම ොම්ලාන් රශ්යක සහභාගි සැෑදෙන දිගානු මහානු වශය සලකන්න පුළවාක්. ඔට ඉතා සුන්දර දසන් පෙලක් නළබා අවස්සාව ලබා දෙනෝ. ඔබ හොන්ඳම නිරීක්ෂණය කරන්න මේ රෝපරාම පෙළ ඔට දැම ආරම්මේදම පැහැදිී කරන්න මොකක්ද මේ පෙන්නම් කරණ යන්නේ කියලා. මෙතන අපි දකිනවා කාබන පරමාණු දෙකක් තියනවා. කළු පාටින්තම කාබණ පරමාණු දක්වල තියෙන්නේ. ක්සිජන් පරමාණු දීල පෙලතින කහපාටින් නිල්ප පාටින් පෙදරතතිය හඩිචන් පරමාණු. මේ රෝාට ම දම්පාටිින් පෙන නව මොකක්ද. ඇල්කයිල් කාන්්ඩය ත ආර් කාණ්ඩය එ මේ දකින්න මොකක්හෙමනම්. ඔබ දකින්නේ ඇමයිනු අම්ලේක සරලි දිරිපත් කිරීමක්. ඇති ඒඇල්ම ඇමයිනු අම්ලනු දෙකක් එකට සම්බන්ධ වෙලා ජලානුවක් ඉවත්තෙමින් ඒ පෙප්ටයිඩ බන්ධනෙක් සෑදනනාආකාරය ඔබට පැහැදිලිව දැක බලා ගැන්න පුොළුවන් මීරෝ ග්‍රාම්පෙලෙන් ඔබ දකිනෝ මේ ඇමීන් කාණ්ඩිය මෙතයන්නේ . පැහැදිවට පේනවා දැන්ග ඇමයින් වාම්ලේ බියහය ම කලින් සඳහන් කලා දම් පාටි පේනේ ඇල් කයිල් කාන්ඩය කාබල් පරමාණ කල පාටින් පෙෙනල තියෙනවා ආක්සිල් පරමානුව කහ පාටිින් පේනවා මේ මයි නම්න දෙක දැන් සහ සම්බන්ධ වනාකාරය දකින්න පුළුවන් ජලාාන වකිවත් පෙනවා යින් අතර ඇත් සකස්වෙනවා පෙලඩ් බන්ධනය. C් අතරතමයි බන්ඳධන ඇතිවෙන්නේ අපි දකින මෙ මේ ස්ථානය තමයි පෙප්ට් බන්ඳනය සකස්වරතිය මේ බන්ධනය අපි නම් කරන්න පෙපලටඩ බඳදින හට. මෙ සමස් ව ඩයි පේලයිඩයයි බන්ධනය පැහදිලෙන පෙප්ලඩ් බඳනය හොඳයිමයිනු අම්ලානු දෙකක්. ජලානුවක් නිදහස් කරමින් සෑදන බන්ධනය අපි නම් කරන්නේ පෙප්හැට් බන්ධනෑහැටියට. මෙ වගේම ප්‍රශ්නයක් මෙකල ලැිලතිය නව බාගෙට ගලයිව සිටි බන්ධන යුමද කියලා. යනුකුමන්දකේ නාකාරය ප්‍රශ්න රටාවක් තිබෙනව ප්‍රශ්න පතරය ලබෙන. විශේෂෙන් යුමද කලාන්නේ නිවචන බලාපොරොත්තය යොක ලඟගින්. මිට කලින් ප්‍රශ්නයකාවා ගයි සිි බන්දරට කුමක්්දකේන එක හැබැයි ඉදිරියේදී පි ලැබෙන් පුනම් ප්‍රශ්න ඇතයි ේතියෙන්නේ. පෙපට් බදනක් යනකු දකේන්න එක. බනිවාර්යම එහිද සඳහන් කරන්න ඕනි ඇමයි නොම්ලනු දෙකක් මගින් ජලානුවක් විදහස් කරමින් සෑදන බන්ධනය අප සරකනවා පෙපට් බඳනය හැටියට. එයනුව ඇමයි නොම්ලවලින් සෑදනු පලිපෙපටදාම එකකින් හෝ කීපයකින් තම ප්‍රෝටීනය සෑදන්නේ. අනිවාරයම ප්‍රෝටීන එකට පලේ පැප්‍රටදාම එකක් පත් එබේතුයි. අනි වාර්මිකක්ත් තියනට ඕේ. සමහර පෝටීනවල පලිපෙටදාම දෙකක් නියෝජනය වෙනවා. උදාහර මක් යැන න්සිලම් ප්‍රටීන එක. හින්සිලල්ම් පෝටීනේ පලිපෙඩදාම දෙකක් සම්බන්ධලා තියෙනවා එකෙනකට. ඒේ යනුව පි දැනකතේ තෙරුම් ගන්න අවශ්‍යයි ප්‍රෝටීන එකට පලිපපරදාම එකක් හෝ කේපයක් තිබී හැකි බව. ප්‍රෝටීනවල වව්හ මට්ටම් හතරක් අපි දැන ගත යුතු වෙනවා එක. රයිබස්ෝමීම් ප්‍රෝටීනයක් සංශේෂණය කරනකොට උදන්නවා රයිබ සෝමේ තමයි ප්‍රෝටීන් සංශේ කරන මර්ධ්‍ය ස්ථානය. මුලින්ම සෑදින රේකී දාමයක් වශෙන්තම ප්‍රෝටී නවනු සකස්සලාදේ. ඒ පලිපිඩ දාමය රේකීය දාමයක් පශේන්තියෙනවා ඒවස්සේ දැපේක ප්‍රාත්මි වි වශන් සලකරන්න පළවා ම සරලෝමකයන්. එවගේම ඊට පසුව රේකී පලිපඩ දාමේ අතර මෙද්ද සකස්යෙනවා යනු ඇතුට සකස් වෙනවා හරිසින් බන්ධෙන සම්බන්ධවීමේදී ඒ හැඩේ වෙනස්වීමක් සිදුවෙනවා එක්කෝ ඩංගරයක් පශයෙන් හේලික්සිියස් භාගගරම ප මල තම් රැලිසඇත පත්කවැදක් වශයතයෙන පොළුව. අප දවිතික විවේ කළ කියනවා. ඇවගේ තවතවත් බන්ධන සකස්වුනොත් සැල්ෆයි් බන්ධන අයමික බන්ධන දිවිධ ආක්‍රශ්ණ බල එවැනි බල සකස්වීමෙන් ඒ දිකු දාමේ ඇරේගේ දාමේ තවතවත් මෙැරමින් සුසංහිත තත්වයකට පත් වෙනවා. අප තෘතියක වික කල කියන්න පුළවා. එවැනි ආකාර අනු කීපැක්ට සම්බන්ධනාමන්තාණුක බන්ධනවලින් චාත්‍රත විව සෑදිනෝ.ම සරලවූබට ප්‍රකාශ කළ මේ ආකාර හතද කෝමට සකස් වෙලාතිවෙන්නේ කියලා. අපි දැන් සවිස්තරාත්ම ගත්ධනී කරමු ප්‍රාථමක විවහෙ පිළිබඳව. ප්‍රෝටීනයක ප්‍රාථමක වි ශේෂයෙන්ම තෙප්ටයිට බන්ධනවලින් සම්බන්ධවීමෙන් රේකීව සකස් වූ. ඇමයිනු අම්ලවල අනන්න්‍යයවූ අනි පිළිවෙලක් වශයෙන් සැකන්න ඕේ. බ විශේෂයේම මේ නිර්වච්චන නිදිරිපත්කිරීමිදි පරිසං මෙ ඕෝනනි මේ අනන්්‍ය වූ අනි පිළිවෙල කෙළෙක කියන්න. උද මේ නිර් වචන ලැබනක වාසිදායක ප්‍රශ්න පතරයක. කද කලින් අපි දැනගෙන්වා පිළිතුරමොකක්ද කියලා ප්‍රශ්නයට. හැබ ඇබිින්ඒ අවාශය තමයි නිර්වචනයක තු්‍රලියයාන් හිල්ලා නිර්වචන ලියන්ග වි හගේට අපි හිත හිතන පද ලවොත් පවෙන්නේ ලකුණ නලබේ යනවා. නිර්වචනයයක්ක බලාපොරොත්තන පදකේපයක්ත්වය නවා.ඒ පද කීප ිදිිපත් කරතම සම්පන් ලකු ලැබන්. සම මේ නිර් වචන හනයක වාසය අවසිදති පපත්තමතියනවා. තතා හොඳද මතකයක් තබාගතව නිර්වචන පිළිබඳව යෝජනාා කරනවා. අපේ එක වරිින්මරින් වසහ නරමමින් ක්ේෂමිගත්ධනය කරමින් නිර්වචන ලිලබඩම තියාගන්න දියන් වෙනවෙනම පරිශල් නි කරන්න හොඳ මතකයක් මිනෙහිරමින් නිර්වචන මතකය තබාගන්න. එවගේ ප්‍රාතින් බියෝහය පිදකිනවා මෙයාකාරයෙන් දිකු තාමයක් වශයෙන් පවතිනවා. වගේ මේ එමන් රශියයක් එර සම්බද ලා රපේ පටඩ් බඳධනවලින් ඇවිදාාරණය වශය ඉන්සුලිංග පටිගන්න පුලුවන්. අධවිතික බියවූහය විශේෂයෙන්ම එකම පලිපට දාමයක ඒ පිටකොන්ද කියන කලාපේ විශේෂයම ඔක්සිජන පරමාණු සමඟ සම්බන්ධ වෙනවා හරිතන් බන්ධනවලින් ඒ අනුව ඔක්සි පරමාණු සහ හරිතෙන් ප අතර සම්බන්ධ වෙන අවස්ථාවරන ප සලකන්නේ විශේෂෙන්ම හරිසිින් බන්ධන කියලා කියනවා. යනුව ඔක්සිම් පරමාණු සහ නරජන සම්බන්ධ වෙච්ච හරිදින පරමාණොතර හටගන්න. අන්ත අන්තක් අනුක ඔබ පරිසං වෙන්න ඕනේ මේ අන්තක් අනුක කියන පදයට. අනුව ඇතුළ මේක සංබන්ධවෙන්නේ අනුව ඇතුළි තමයි මේ බන්ධන හරිදින බඳන සකස් වන්නේ. විිශේෂීම් බොබ පරිසම් වෙන්න ඕනේ අන්තක් අනුක හරිසිින් බන්ධන කියලා කියන්න. ගේම තමයි ඉදඟරගැසිී යම සිදදු වෙන. එවගේ මනැතම් ප්‍රෙලිස දෙස භාවයක් ලබාගන්න පුළුවන්. ඇල්ෆහරිකිසි විියෝහය අදාළ වෙනවා කෙරටන් ප්‍රෝටීනයට. එවගේම බිට රැඩිතල බියූහය අදාළ වෙනවා මකළුුවගේ සිල්ික් තන්තුමේ ප්‍රෝටීනවලට. දොගට හවුඳද අවස්සාවක්කු දාල වෙනවා ඇල්ෆේරිකිසි ආකාරයයක් දෙනය කරන්න මේ විියහ පැහැදිලිව කියන්න ඕනි විිය්හ අඳින් අවශ්‍යතාවයක් නෑ මර්තකින් අඳින් අවශ්‍ය වෙන්නේනෑ. ඔබට මේ ඉදිරිපත් කරන්නේ ඔබගේ භාවිතය අධ්‍යයනය පහසුව පෙනසයිම ව්හ ඉදිරිපත් කරන්නේ ඔබට පේනොවාමිින් මෙතන බන්ධනයන් තියනවා. රිමි හරිජන් සව් අතර බන්ධනය තියෙනවා.ම කලින්කෙව්වා හරිජන් බඳර සකස් වෙන්නේ හරිජන්සා ක්සින් අතර කියලා.ඒ පැහැදිරව දේරුම් ගන්න ඕනේ එකම පලිත්පපට දාමය ඇතුලි. හරිජන්සා ඔක්සින් අතර බන්ධන පිළියල වෙනවා. ඒ සකස්වනි මොන බන්ධනද උබදන්න දැයි.ඒ ලැබෙන්නේ සකස්වැන්නේ හරිචන් පන්දන ඒ හරිින බන්ධ සකස්වීමේ දීමේ තැනින්තන මොකද වෙන්නේ මේකර ඇල්ෆ හෙලික්ෂයක්ක් ආකාරය දංගරයක් වශයෙන්තමයි සකස්වෙලා තිබෙන්නේ. එයන ඔබ දැනගන්න ඕන පැදිලිව ඇල්ෆහිලික්සිී ආකාරය ශේෂම පැලි සත ආකාරය දෙකේදම හරිජන් බන්ධන නිියෝචනය වෙනවා එකම අනුවේ අභ්‍යන්තරයේ ශේෂෙන්ම හඩජනහ ක්සින් පාන අතරේ. මේ තියෙන් අර බීට වැැඩි තලවා කාරය. මේකෙතිවල පේ නවාම ඔක්සිජන් පරමාණුවයි මේක හරිතින් පරමාණි අතර හරිදින් බන්දන සෑ්දිලා තියෙනවා. එන මෙතනත් හරිදිින් බන්දන තියෙනවා. මේර කොරුගේට ශීරිිකක් ආකාරයට, වැඩි සත පත්කඩක් ආකාරය තමයි පීටලතියෙන්. මේක සරමක් විරල්ලයින්නේ විව්වාහකාරය බහුල්ල වශසිකට දකින්න ලැබෙන්නේ පිට හමුුවන්නේ ඇල් එලික්සියා කාරයයට. ඒටම පහැදිලි ජා කරනවා මේ විහෝවා දිින්ද පුරදුවෙන අවශ්‍යතාවයක් නෑ. විවාහගෙදිී බලලාපොරොත්විනි නෑයෝබින් මේ විහන් දින්න අවශ්‍යතාවයක් නෑ. නමුත් මට කියන අවශ්‍යයයි පොද දෙදහස් අටවුරුද දස් දහත්නවරුදදි දෙේදීමම මේ ප්‍රෝටීටම විෝහාකාර පිළිබඳව පර්ෂා කලා ප්‍රශමතය ලැබුණම්. ඒ අවස්සා දෙකේදම විහවා ආකාරදීම සහය ලකුණ ලබාධිමක්රේ නෑ. ඔබ පැදිිව දැනගන්න වශසයි විවවාකාරවල ස්භාාවය වගේ මුදාහරන මිසක් නමුත් බිය්වාහාකර අඳින්න අවශ වෙන්නේ නෑ. තෘතිීක් වි්‍යවූහාකාරය.ගැ එමයිනු අම්ලවල අංශදාම කාණ්ඩාතරි හටගැනන්න අන්තරක්‍රියා හේතුවෙන්. විතීක පලිපර දාාමය පුළල්ව නැවී යා මක්සිද වෙනවා ඇති යා මක්සිද වෙනවා. එමගින් සෑදන නිශ්චිත සුස හිත ඕන වැදගත් පචන දෙයක් ෙනවා. නිශ්චිත සුසංහිත ගම් කම්පැක්් වෙච්ච හැක්කලුණු ගෝලියයේ ස භහාවන්තම සාමනයෙන් තියෙන්නේ. ඒ නිශ්චිත සුසංගිත අන්‍ය වූ අදාළ වෙච්චේ පොටීන් පොරීින්න් ගන්න එතා බැඇති වෙනවා. වෙනස් සත්තීරණය වෙනෝ ත්‍රමාණ හැඩියක් තියෙනවා. ත්‍රිමාණ හැඩයක් තියනවා අන විවහා කරප සලකන්නේ තෘතියක විවවාහකාරය කියලා. උබනිවාරෙන්ම පරිසං වෙන්නෝනි මෙනමේ මඟ කරනු පසම්බන්ධව මම කිව්වා. ශේෂය පුොල නැවීම සහ ඇතියාමින් හට ගැනනවගේම නිශ්චිත සුසංහිත බුණවෙලාතියනවා හැකිරිලා තියනවා ත්‍රිමා් හැඩයක් ලැබිලා තියනවා ඒ හැඩ අපි සලකනවා තෘතියක විවආකාරය කියලා. උදාහන වසින් බොෝ ඉන්සයිමවලේ වගේ මල්ලබීමින් ප්‍රටීන් එක වගේ මයගලබින් ප්‍රටීනය නියෝචනයවෙන්නේ තෘතියක විව්වා ආකාරයයි. දන ගන්න අවශ්‍යයි ත්‍රතියක විව්හයට අදාළට බන්ධන වර්ගම නොවද කියන එක. අපි දැන්ඩමත් දන්නවා පෝටීනේ ඇමයිනම අත්‍රතයන්නේ පෙප්ටයි් බන්ධන. ඒ අත්‍ය අශ්‍ය බඳන වර්ගය. හැබැයි හඩසින් බන්ධන තියෙනවායගේ ඩයිස්සල්ෆයි් බන්ධන තියෙනවා. අයිනික බන්ධන තියෙනවා.ගේවැඩවල් අන්ත්‍රක්‍රියා ජලිබීත්තික අන්තර්ක්‍රියා කියන්න පුළුවන් මෙවැනි බන්ධනවර්ග කේපයක්ප නියෝචනය වෙනවා. විශේෂම් තෘතියක වවා ආකාරයතුළ. අපි දැක්කාත් ජතික ව ආකාර දවිතික ආකාරයේදී. හරිසින් බන්ධන සකස්වවෙලා තිබුණ. දැන් තෘතිගට කරා පරිවර්තනය වෙනකොට තව බන්ධනවර්ග වැඩි වෙලා තියෙනවා. ඩයි සල්ෆයිට් බන්ධනගේම අයනික බන්ධනගේම වැන්ඩවාල් අන්තරක්‍රියා. එවැනි බලවර්ග ඇසුරෙන් තමයි බන්ධනවලින් තමයි තවතවත් තවතවත් මේ ගුලි ගැහිලා සුසංහිතතා ආකාරයට. මාණ ආකාරයට ප්‍රෝටීනයේ බියෝහය සකස් වෙලා තියෙන්නේ. උබනිවායෙන්ම තෘ්‍රකේතෙන බන්ධන වර්ග නම්කිරීම සඳහා අවබධ කර යන ොන දැනගතයුතුයි බඳධන වර්ග හතරක් පවතිනවා ක්ේෂයෙන්ම පෙප්ටයි් බන්ඳට අමතර දැනගතයුතුයි පැහැදිලිව මේ සල්ෆ සල්ෆ තියනකොට ඩයිසල්ෆයි බව තේරු ගන පුළුවන් සල් සල්ත ඇදි ව ඩයි සල් යි බදන්න. තම දන්නරන්න කියලා අයනද වර්ගයක් තියනවා එන අනික බන්ධන කෙලා ගහිතාගන්න පුළුවන්. දන්නරීන්න කියල ොටස්සයා ත්‍ර ඇතිවෙන අනික බදන.ඒවගේ මෙතන තිනවා හඩිසි බදන්නම කලින් සඳහන් කලා ඔසිජන් සහ හඩදි නත්‍ර ඇතිවන් හඩිසි බඳදන්න. මේ තමයි ඔබටගක් නොහොරු වෙන්නේ මෙතමයි ජලබීතික අන්තර් ක්‍රියාගලබ සලකන බන්ධන වර්ග. තම් පැහැදිලිව බන්දරවර්ග සඳහන් වෙලා තියනවා. අඳන්න එන්නන්නේ නෑ මේ ආකාරයට පැහැදිි ඔබට ප්‍රකාශ කරන්න ඕනි ඔබට විශේෂම හරිසින බන්ධනය හඳරගන්න පොළුවන් වගේ දයිසල් ට බන්ධ හඳර ගන්න පොළුවන් අයලෙක බඳධ හඳරගන්න ොුවන් මේ තියෙන්නේ ජල බීතික අන්තර ක්‍රියා. මේවිදිීට අනුව තවතවත් ගුලි ගෙහෙනවා වගේම සුසාංහිත දත්වයට පත්වෙනවා බන්ධන ප්‍රමාණය වැඩි නිසා. අපේ සංකීර්ණම වවාහාකාරේ. යි චාත්‍රත විහෙක් කලකන්නේ. තාම සංකීර්ණය විවාකාරය. මෙදනි මතකතියාගන්න ඕනේ චාත්‍රතවිේ සකස් වෙනකොට එ කෘත්‍යාප ප්‍රෝටීනය සෑදීමට අන්තර් අනුකසා අන්තක් අනුකද පරිසං වෙන්න මෙතන. එකනේ අපි මෙතෙක් වෙලාත්වනෙ එක ලෙමන බන්දනද මෙත කලප අදන කළේ අන්තක් අනුක බන්දන්න. අනුව ඇතිල දය බදන සකස් වී තිබුණි. නමුත් දැම් මෙතිද මේ අන්තර්ක්‍රයා. අන්තක් අනුක සහ අන්තර් අනුක කියන පද දෙකම දාලාතියනවා. ගොඩක් පරි සංගෙන මෙතන්දි චාත්‍රත විව්හය පිළිබඳව විග්‍රහ කරනකොට අන්ත අනුකපදේ තියෙන් ඕනේ වගේම අන්තක් අනුක පදේ තියන්නට ෝලි. ඇය අනුවේ ඇතිලේ බන්ධන පි අන්තක් අනුක බන්ධන කියනු. වගේම පෙප්‍රටදාම කීපයක් අතරේ ඇතින බන්ධන සලකන්නේ අන්තර් අනුක බන්ධන හැටියටයි මෙ දෙවර්ගේම නියෝශචනය වෙනවා. වාකාරයේද. තම සංකීන්නැන් මේ විවාකාරය ති හිමොග් ලොබන් ප්‍රෝටීන් එක අපි දකිනවා චාතෘත වවිවාකාරය පවතිනවා කියලා. කළ ජනුත්තව ගන්න පුළුවන් තවත් උදාහරණයක් හැටියට. මේ රූපසටහන පි අඳන්න එ රූපසටහනත් නෙවෙයි නමුත් හිමග ලබන් අනුව පිළිබඳවයි මේ සරලවයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබට මේක දකින්න පුළුවන්. ආකාර දෙකක වර්ණ පෙන්නල තියෙනවා මේඇල්චේෙන්ණක මේ එල් චේනික විතම පීතත්්චේෙන්නික දක්වල තියනවා තිබෙවෙනි ආකාරය සකස්වීමක් ජකඩ ශීම් කාණ්ඩ තියනවා ැබිකට සංකීර්ණ විවෝහයක් පලිබට දාම කීපියක නියෝචනයඇ තිබෙන සංකන විව පිහඳු ගන්න පුළුවන් චාතෘති විශේෂීම් හිමොක් ලබින් අනුවේ. දැන් අපි එළමෙන්නේ ඉතා වැදිගත් මාතෘකාවකට මොකක් ද මාතෘකාව. ප්‍රටන දුස්වභාවිී කරණය. ප්‍රෝටීනයක පවතින. දුර්බල රසායනික බන්ධන.ඇ වගේ මන්තර්ක්‍රියයා වෙනස්වීමෙන් ප්‍රෝටීනයක විශිෂ්ඨ වූ රසායනික. ත්‍රිමාණි හැඩිය නැතිවීමනම් වෙනස්වීම අපි දුස්ස භාවිී කරණය කළ කියනම්. ඇතින් ඔදැන්වම් බිත්තර බිත්තරත් ම්බනට ඒ බිත්තර අම්බන කොට. විශෂයම ඒ බිතරයේ ගණවෙනවා තැන් කොෑගලෙට වෙන ගුලි වෙනවා ඒ හේතුව තමයි ඒ දුරර රසායනික බන්ධන විච්චදනය වෙලා ප්‍රෝටීන් ත්‍රිමාන් හැඩිය පෙනස්්‍රීම. ප්‍රෝටීනවල දුස්වභාවිකරණය සඳහා බලපාන කාරක. එයි පබල අම්ල බලපානවා වගේ ක්‍රබල බශ්ම ඇතකට අධික ලවන සාම්්‍රණ ගන්න පුොළුවන්. ඒය එකතු වෙනකොට ප්‍රටීනය හටිය බෙනස් වෙනවා. බැරලෝ හෙවිමටල්ස්කේනේවා. උදාහර මන්දිලතන කැට්මියම් ආසනික් ලෙඩ් වගේ මර්කර. මෙ සලකන්්‍ය අපි බැරලෝව හැටියට. බැරලෝව එක වේීමේදී ප්‍රෝටීනය දුස්වභාවිී කරණය වෙනවා. එවගේ ඉහල ෂ්නත්වයට භාජනය වෙනකොට ගේ අධිශාති විකරණ.රන යව වගේ කරනවලින් ප්‍රෝටීනය දුස්වභා කරණය වන්න පුළුවන්. කාබ සල්වන් ගේ ා එවැනි ත්‍රාාවක ශාලකවලනුත් ප්‍රෝටීනවල හැඩිය වෙනස්සන බව වාර්ත ලති බෙනවෝත්. දැවන අවස්සාාවක් උදා වෙනවා ප්‍රෝටීනවල කෘතියන් පිළිබඳව සලකා බලන්. මම කලනුත් සඳහන් කලාා. ප්‍රෝටීන තමයි විවිධත්වයෙන් අධිකතම කාබනිික සඟ කාණ්ඩය. විධත්‍රීතා අධිකයි බදනුවට හේතතුකමමාත්ත කියලා. ඒ ඇමයිනම්ල සම්බන්ධ වෙන අනු පිළිවල තමයි වඒගට බලපාන් ප්‍රධානි හේතුව. ඒ අනුව සමහර පෝටීන බර්ග. විියහමය කෘතියක්හිටු කර නවා. බියවහේ නිර්මාණය කරන්න තායකත්වයක් ලබා දෙ නවා. විධානි කෙරටින් පෝටීන් වට. කෙරින් පෝටීනේ බියවහමය පෝටීනයක්. එවගේම විශේෂම කැටින් තැම්පත්තිෙනෙකොට සමයේ කෙරටින් තැම්පත්වීමත් එ ජල වාශ්පතිි කරණ අඩු වෙනවා. බියලීම වලක්වාලන්න පුළුවන් කැරඩින් පෝටීනය මගින්. එවගේම සංචිත ප්‍රෝටීන සඳාන්ව කේසිීන් විිශිෂම කිරිවල මේ කේසින් ප්‍රෝටීනය සංචිත වෙලා තියනවා. ඇවගේතමයි හෝමෝනමය පෝටීන ඔබ දැනගතයුතුවයි පිරිදිරේ ගලිකෝස් මට්ටම යාාමනය කරන්න ඉන්සුලින් ප්‍රෝටීනය බලපාන වගේ ගලිගන් හොමණය බලපාන මේ අපි සලකන්නේ හෝමෝනමය ප්‍රෝටීන හැටියට. ප්‍රෝටීනයක්ය වගේම හෝමෝන වර්ගයක් ඒ අනුව රුදදිරේ ලූකෝස්මටම යාමණිකිරීම සඳහා ඩකක් ලබා දෙනවා ඉන්සුලින් හෝමෝන මේ ප්‍රෝටීනය. ආරශ්‍යෘ ආරශ්‍යකෘත්තය සඳහා බලපානවා ඒ අදාළ අරස්කෘතිය සඳහා මීනෝ ගලොබ්බලින් ප්‍රතිදේහ පැදගත්වෙන ආරශ්්‍යකෘත්තය සඳහා ශේෂ ආගන්තක දෙ හිවත් කිරීමට වැදගත්වෙන ප්‍රෝටීනය වෙන්නේ එමේනෝ ගලොබවලින් ප්‍රතිදීය වශයෙන් නම් කරන්න පුළුවන්. තවත් ප්‍රෝටිින් වර ගැත්තමයි මේ පරිවවාහක ප්‍රෝටීන අපිගෙනවා මස්සු ඇල්බීමෙන්. මේදම්මල පරිවාහනය සඳහා. මස්සු ඇල්බීමෙන් ඉවහල් වෙනවා. එවගේම ඔබටඒකොට අමතක වෙන්න පුළා මේ මස්සු ඇබීම මේදන් පරිවාහනයකට අමතක වෙන්න පුළුවන් එසා මතක රඳවගන්න. උත්පේරක ප්‍රෝටීනන්. න්ෑම මයි ක්‍රාකාරන්න ත්තරක පෝටන හැටියටම ජයවරසයන් ප්‍රතක්‍රියාව තිතරණයකිකරීම සඳහ එන්සෑම සහභාගී වෙනවා. එගේ පේෂි සන්තු සංකෝචනයට. එවගේ හිෙල්වීමට බලපාන පෝටීන් දෙවර්ගත් තමයි ඇ්ටීන් සාමෑල්සිෙන්. පුද්ී අපි නම් කරන්න ඒ සංකෝෂකන තම් චාලක ප්‍රෝටින කළල කියන්න පුළුවන්. එවගේ තවත් උදාහරණ අපි ගන්නවා පරිවාක පෝටීන ඉම හිමක් ලබින් උදාර ේක්ශෂ ම හිමක් ලබන් පරිවාක පොෝටීනක්. ඔක්සිජන්සා කාබන් ඩල්සයිඩ් පරිවාහනි සඳහිමක් ලබින් තායකත් වැැක් ලබාද. පතින් පාසල්ලි විද්‍යාගාරයේදී ප්‍රෝටීගන පරක්ෂා කරීමට උට අවස්සාාවක් ලැබෙනෝ විශේෂම බයිරෙට් පරීක්ෂාව තමයි අපි සිදු කරන්නේ පාසි විද්‍යාරය ප්‍රෝටීන පරීක්ෂාකිරීමට යාමේදී අපට පුළුවන් බයිරට් පරේක්ෂාව සිදු කරන්න. තවත්ඔ ිලන් පරික්ෂාව සැන්ත පෝටින්න් පරේක්ෂා තියෙනවා අපි නිර්දේශයට වදාල වන්නේ නැහැ අපි ඩදාලවන එකම පීක්ෂණ තමයි. මුලින්ම සිදුකරන්න අවශ්‍යවවෙන්නෙකු වදද කැකයිරුම්් නොලයකට ප්‍රෝටීන ද්‍රාවයකින් ින් පොටන් ද්‍රහන්ශේය වදාගනි බිත්‍ර සුදුමාදේ සාර්ථකයි. බිත්ත සුදමමාදේ ද්‍රාවයක ප්‍රදිය කරලා ගන්න පුළුවන් කවලම්භයක් වශීන්තය දියවෙන්නේ නි කාර. බිත්‍ර සුදුමාදය දියාරුතත්තය අරගන දාගන්නවා කැකයිරුප් නලයකට පසේසිර පහේ කෝ.ේ සාත්‍රය වැදගත්. ඒ පහ ෘත්ත පොට සි හරුසයි ්‍රානයකින් සමාමන පරිමාවක්වෙදාගන්න පුළුවන්. එට වස්සේ අේ ත්‍රාවනයක් ලබාගන්නවා පැහැ දිිව පසස්සයට එකේ සාමනීත කොපස් සල් ට් ස්වල්පයක් බිඳදුකේටයක් දාලා හොඳට මිශ්‍ර කරන්න ඕන. ඇති අඇිදාන කොබ සැටි නිල් පාටයි නමුත් ප්‍රෝටීන පවතිනොට පෙප්යිට් බන්දර සඇත සංයෝග පවතිනකොට දම් පාට වර්ණයක්ට පරිවර්තනය වෙනවා. අපට බලන්න පුළුවන් මේ. ැකල ේරම් නිල් පාදත්‍රරාවනය ධම්පාට වෙනවා ශිෂම වර්ණිකාරයා සැක්සිද වෙනවා ශිෂම බරිට් පරේක්ෂාවේදී. මුලින් ූප දක්කිනවා මේ බිත්තර සුදුමදය සැත අවලම්බනයක් තියෙනවා ය අළම්බනින් ස්වල්පයක් මිට දෙකක් පමණි දාගන්නවා පරිෂ නලේකත.ඒ බිත්‍ර සුදුමදය අවලම්බනින් තමයි මිට දෙකක් ලබාගන්නමි නලේතු. ෙ සෝඩීම හස දාල යන් අපට අපේ දග පොටන්සි හු ප්‍රශ්න ාරය ගන්න ලුවන් සෝ හුසත් ප ක් ාන ළම ආකාරය ඉතින් පොටසි හ තම බෝජා කරන්නේ අපේ පර්ක්ෂණයේ දී ශාරීයේය තත් පැට ලබාදන්නට ඕනේ ඊට පස්ස අපට පුළුවන් කොෆර් සල්ෆේට් සීතකේ කො සල්ෙට් සල් පැත්් දාලා මිශ්‍ර කිරීමේ දී පුළුවන් ලස්සන දම් පැතිවරණයක්. ැක බලා ගන්න මේ ඔබේ ලකින්නේ කොෆ සල්ෆීට් ස්වල්පයක් එකතුක නාකාරයයි පරිස්ෂ නේ ත්‍රාධනිශ්‍රණයට ක්‍රමයෙන් අපට බිදුවක් එකතු කරලා ත්‍රාවණය කළතන්න පුළුවන් යිත් බින්දුවක්ඇතු කරලා ද්‍රාවණය කලතන්න පුුවන් දෙන් එන්නම අපට දම් පැහැති වරන්නේ වැඩියු නාකාරය පැහැදිවු එකැබලා ගන්න පුළුව. ්‍රවසාසන ද වෙනස දකින පුළුවන් කොවස්ර්බේ් නිල් පාටයි මේ ප්‍රෝටීන අවලම්ඹින්න දම් පටිලා තියෙනවා. ත පැහැදිලි වරිපාසය දැක ගන පුළුවන් ්‍යයාාකාරයට. අ සරල් ඇගේීමට අවසාල බාධන ප්‍රෝටීන් සම්බන්ධයෙන් ප්‍රෝාටීන්ල් තැනුම් මේකේ නම් කරන්න ප්‍රදන්නවා පිළිතුර ඇමයින අම්ලය. තමයි තැනුම් කේවන්නේ.ඇගේ පරම විදත්වයක් පෞව්තිනිකේ සේල්මන් කලින් සඳහන් කර මත කරන පිළිතුර ද. ෑ ම්ල අනුිබල තමයි වවිදත්වයට බලපන ප්‍රධාන තු. ඇජීතිකවේතයට ප්‍රධාන බන්ධන වරගගේ වෙන්නේ හඩචන් බන්ධ. ප්‍රෝටීනවල මිකෘතියන් මත ාගෙනට ම යෝජනා කරනවා කිටි ක්‍රමයක් මොම ලබාද දෙන්නම් පටිටෑයගක් හටියට මෙම ටෑග එකක් මං සකස් කරලා තියෙනවා. මෙ තියන්නේ ප්‍රෝටීනවල අියවා ගැන කෘත්තයන් මතකතබා ගැන මේ කෙටි කරමයක් හඳුනා දෙනවා. එතමයි මේ හෙන්ටොක්සි කියන මෙමොට ඇක්් එක. ඩස්ස්ච එකක් ගැන කියවෙනවා. T හන්ටොක්සි පොටි එතුමක් මම ලබා දෙෙනවකොමස්ට දෙක් දක්වලති ඩස්ට කරතින් ස්ටක්චරල් පෝටීගෙන විවමය ප්‍රටීන් ස්ටෝරේජ් සංචත පෝටීන ස්ට දෙකින් මතක් වෙන්න නේ දෙක. යහමයසාහ සංචිත ට තරජ එවගේ මේටීවලි මතක් වෙන් ඕනි ට්‍රන්ස්පෝට් කියන පරිවාහන පරිවාහක ප්‍රටීන සීකනක්‍රී මතක් වෙන් ක්‍රක්්ටයිල් කියන එක සංකෝතික ප්‍රෝටීන. එවගේ ඩක ිෆ පටීන ඩිෆන්ගෙන ආරර්ස්ටක ප්‍රටීන එවගේ එච්වලින් පැහැදිරිවෙෙන හෝමෝන කියෙ එකයි ඊයන් වලින් මතක්වෙන්නේඉන්සයිම්ස් කියන එකයි. ත්ක ප්‍රටන දාළල වෙන්නේ සැමැටියටයි. ටොක්සි කියන්නේ ටොක්සින්ස් දූලක නමුත් අපේ විශෂය නිරදේශය අප සම්පත් ගන්තයේ දූලක විෂම පෝටී සඳහ වෙලලා නැහැ අත දැනුටඇයිදී ලතියෙන්න. ඔ ිනිමම් මෙම ටක භාවිතා කරන්න පුහොුණු වෙන්න ඔබට පුළුවන් ඉතා පහස්වෙන් ප්‍රෝටීනවල කෘත්තියන් එකකත් අ නොවී මත කරඳව වගන්න පුළුවන්. දෙදස් අටේ නිසාස් දහත්වන වර්ෂ දෙකේලීම මේ ප්‍රශ්ිමේමාව. මේයාගේ මාර්කෙස් කරීමික දාලි පිතරේ මම සංවිධානය කළේ උපුරුදු වෙන්න මේ පරිින්වට භාවිතා කරලා. ඉතා වැදගත් මාතෘකාවක් අපි අවතිනවා නියෝලික් අම්ලකයන මාතෘකා වැට. මියකලික් අම්ලවල කාබන් වගේ හඩිජන් ඔක්සිජන් නඩජන් ස ෆොස්ෆරස් අඩංග වෙනවා නියලියෝ ටයිඩකේ අනු තමයි සහ භාගය වෙන්නේ එවා බහුභව කරණින් තමයි නලිකම්ල සෑදෙන්න්නේ ජ රයකී බහු ඇවකයන් වගේම පලි නටටට දාම්ම වශයෙන් තමයි පවතෙන්නේ න්‍යශ්‍ය තුළ පවතන නිසා න්‍යශ්චිකම්ල කලත් කියන්න පුළුවන්. ශාර්කනය වෙලා නෑ රේකී ස්වභාවින් පවතෙන්නේ. ජීවින්ට ආවීනික වූ ප්‍රවේනිික තොරතුරු ගබඩා වෙලා තියෙනවා න්‍යශ්චිකම්ලවල නියකලිකම්ලවල ප්‍රෝටීන නිෂ්පාදනය නි්‍යෂ්ිකම්රලින් පාලනය කරවා. ඒ ෝක් ර ෝලික් ම් ආරිෙන් රයිබ නියෝගලික් ම්ය ඒ අනුව නි්‍යෂ්ි කම්ර දෙවර්ගයක් ඔප දැන ැතියතුයි දී නිසාරන්නේ වශය තැනුම් එක නිියකලියෝටයිඩය ඒ කොටස් වුනත්වය නවා පෙන්ටෝසිරි කාන්්ඩය නැඩතනය බස්ම කාණ්ඩයහ ෆොස්පෙට් කාණ්ඩය ඔබ ලකි පැදිලිව නිියලොටයිඩය කොටස් වුන නිල් පාටිම ෆොස්පෙට කාඩය කොලපාටිම පෙන්ට සින් කාන්ඩය ඇති එන්නේ නඩ දිනී භශ්ම කාණලය ඇතන ැඩිනෙන්වෙන්න පොළුවන් කයිමින් මෙවෙන්න පුළුවන් සැටුසිින්තින පොළුවන්, ගවැනිින්තියන්න පුොළුවන් විවශය ති මිතර මිඩස් වෙනාවමේ. මේ භශ්ම වර්ගය වෙනස්හීමෙන් තමයි මේක කනු වෙනස් වෙන්නේ. සෑමනිය කලියු ටයිඩයකම ෆොස්පෙට් කාණ්ඩේ වෙන සක්නෑ. ඒකමයි පෙන්ටසිීනි වර්ගය ඩීනි සඳහන අඩියක්ෂසි රයි බෝස් වෙනවා, ආරයණ සඳහා රයිබෝස් කල ගන්න පුොළුවන්. මේ ියහ ඇවශමවශ්‍යවෙන්නේ නෑගලන්ට නමුත්ද භාවිතය පහස්සුර දිල්ලතියනවා මේ ඩියෝක් රයිබෝ සිීන්වල වියෝහයේ ඔක්සිජණ එකක් අඩිීමතන එක ඩියෝක් රයිබෝස්ක ල යන චත්‍රයන මෙතන රයිබෝසිීන ආකාරය එතන ඕයයිච් තියනවා. දෙකේ වෙන සසුළු වෙන සක්තියනවා විියවවෙත් වන සක්වෙලාතියනවා. මේ ස්ට්‍රක්ර් ියහ අවශ්‍යන දැනග ප ර වා. නි ාෂ ර්ග ඇඩිනන් අප සංකේතය අකුර විතාගන්නවා. තයිමීන්නන්ටී අකර භාවිතා කරනවා. ගවැනිින් සඳහා ජී සංකේතය භාවිතා වෙනවා සැටසින් සඳහාී සකතය රසි සඳහා යු සංකේතය භාවිතා වෙනවා මෙමත් බියව්හ අවශ්‍යනෑ පිියහ දැන් සිටීම අවශ්‍ය වෙන්නේ නෑ. නමුොත් ඔබ නම් කරන්න පුළන්වෙන්නඕනනි භශ්ම වර්ග පහක් පවතින බව.මකෙටි මෙමෝටැක් අදිීලතිනාවේ භාවිත පහසවේල් බලන්න. ඇග්‍රීන් කියන පදය. HGRIN. H කියන්නේ ඇඩිනිින්සා ගුවැනීන් පෙන්් කියැන පියර ඇත මල්්‍රමටලගන්නවා මේ පිමිී පිවරින් බස්ම දෙර්ගේ පටලවගනිැන දැන ගන්න ඕනේ මේ ඇඩි නිසා ගුවනන් කියැන්නේ පොතිිගත්තවම පිවරින් බස්්ම කිය කලා කියනවා. සටසින් යිමින්න් දවසල් සලගන්න පිමිදින් බ්ම කියලා. මේක ස්ටක්චස් දෙකක් තියනවා මේ එක ගානිතයෙන්නේ තින් භාවිතය පහසට මම කියලතිෙනවා ඇග්‍රීන් පදය දුන්නා. AG ආරයෙන් එක නිස්සා ගුවන් පොදිවිය සලකරන පිවරීින් බස්්ම හැටියට බ එක භාවිතා කරන්න පැටලෙනී නඇතකොට පැහැදිලිම යෝජනා කරන්න ඕනේ වැනිින් සහ ඇඩින පිවරින් බස්ම හැටියට. නියකලියටයියට අනුවතරේ ඔ දැනගතයතුයි විශේෂ බන්ධනයක් සෑ දෙනවා. අපි දන්නවා කාබයස් සඳ ගාටල ගැ සිට බන්දර සෑදුනා. ඒගේ එස්සර බන්ධ සෑදුන අලිපිදවල එගේ දැන් පෙපට් බන්ඳර සෑදන ප්‍රාටීනවද දැ නිියකලියිඩ නියකියෝටයිඩ් අතර සෑදනවා පොස්ෆ ඩයිස්සර බන්ධන. මේ පෙනුම් කලාතිෙන කොහොමද ජලාන වක ඉවක්ත් පෙන්න්නේ කියලා මේක කනු දෙක සම්බන්ධ වෙන මේ ආකාරයට ජලානක් ඉවත්වීමෙන් හැදෙන පොස්පො ඩයිස්සර බන්ධනය. මිලියන සංකයාවක් මේකනු නිටනු සම්බන්ධ වවෙන්න පුළුවන්. ලි ම පොලි නිට දාමයක් සකස්වීමේදී. ඉතිං ඒ අනුව අසීමිත කැනේ සම්බන්ධතාවයක් දායකත්පැත් දක්වනාේ නි රාශ්‍යයක් සම්බන්ධයනවා ති ඒක කෙේදරතියනවා ඩියෙන්න්නේවලපු ක්ද. ඩියෝක්සි රැබෝ නිටුටයිඩය. ආරිනිුල් තැනු කේවෙන්නේ රයිබ්ෝ නිිටටටයිඩියය. ඒ අනු තමයි සහභාගි වෙන්නේ ඒකක් කවනු හැටියට. ඉතා වැදගත් රුපරාම කකබ දකිනවා. හ පරන්ස් කික් අපේ ෞරවේපුද කරනවා මදපලට මොකද දියන් යැනේ බියෝහොයස්යා ගැනීමට දායගත්වය ලබදන්න න් ෝර්සන් සසා ්‍රන්සිිස් කකික් අපේ ගෞරවපුද කරනවය සම්බන්ධව කැවිල්ලි ශ විද්‍යාගාරයේ සේවයකරපු විද්‍යාචන් දෙදනෙක්. එක්දවන්සේ පනස්සක පනස්ස වන වකබානු ලදමමී සාර්ථකත් වෙල බාගත්තේ අපි අධ්‍යනය කරන්නේ ඒ වර්සංක්‍රික් ආකෘතියයි මෙදන සරලව දක් පල තියෙනවා ආකෘතිය හඩජන්. බන්දන සකස්වෙනවා හරි නජදනි භශ්ම අතර. මේ ටීකෙන් තයිමීන් ඒක ඇඩිනන් අතරේ පසකස්සරලාතියෙනවා හඩජන බඳධ දෙකක්. වගේ ගවනින් සහ ඇඩ නතරේ හඩරිජම් බඳන තුනක් තියෙනවා. මේ තියන් අර ෆොස්පේට කාන්ඩ පෙන්ටෝසිීනිි කාන්්ඩ සහිත කොඳුනාටියයක් තවත් කොඳනනාටයක් තියනවා. බි දෙපැත්තර යුමවෙලා තියෙනවා දාම දෙක යනුව පති සමාන්ත්‍රස භාවයක් පෙරමියාකාරයෙන් දෙපැත්තර දාමක මවෙලාතියනවා. ප සමාන්්‍ර සභාගැපේවා මෙ ත්‍රී ෆයිමෙන්න්් එක කියලා කියයන්නේ මෙතර තුමි නිකාබන් තියනවා. මේ පැත්ත තියනෙ පස්සි නිකාබන. මේ පැත් තුමිනිකාබන ්‍රී ෆ්‍රයිම්මෙන්ට් කෙලකේනවා. අර පැත්තේ තින පස්සිනිිකාබන. මේ පැත්ෙේ තුගිනිකාබන යන. පැත්තිේ පස්ස නි කාබන තියනවා යනුව පැත්ත හගල තියෙනවා දම දෙක. හැ මතක තිබාගන්න මේ පෞතින දාම දෙක. පොලන දාම දෙක එකෙකට සරව සමාන නෑ. ක එකට ගැලපෙනවා. එ දාම දෙක අනු පූරකයි දාම දෙක සරෝ සමානතාවයක් අපිට අපේෂා කරන්න බෑ. වද බස්්පමි අස්තිනවානේ හැවයි දාමතෙ ගැලපිනිසා අනපුර්තාවය දක්වන පුළුව. පත් සමාත්‍ර සභායපු කරනවා කොඳු නාටයේේ සලකන්නේ ෆොස් පේට් කාණ්ඩ සහයගේ ඩියක්ස් ැවස් ේනි කාඩමල එකතුව. හරිසින් බන්ධන සකස්නව අඩිනිසා තායිමින්න් අතරරි හරිජින බඳන්න දෙකක් තියෙනවා. ගුවනිසා සෑඩුසි හතරි හරිසිින් බඳන තුනක් තියනවා. හෙලික් සේ ඇතුළට තමයි බස්්මි ුගරනය වෙලා තියෙන්නේ. අගේම ඒ හරිසින බඳන තමයි නෝචනයවෙන්නේ නරජිනි භශ්මා අතරී. වනිවාර්ර මතක බා ඇතියවතුයි මේ බන්ධන දෙක් පවතින බවල නිසාත්තායි බින්න අතරි ගුවනිසා සැරිි සත හ හරිජි බඳදන තුනක් තියනවා. විශේෂෙන්ම මේ බස්්මිකල නීතියක් අනු ගම්ම නේ වෙනවා. තවරීින් බාස සම්න්දවවෙෙන් පිරිමිණින් බස සමඟයි වගේ අනපුරකතාවත් දක්වුණනාද දයෙන්නේට දාම දෙක. ඇක ක එකකවටර්න් වලයාකාර කොට සක පශ්ිගත් දහය පවතින බව සම්පත් ග්‍රතය සඳහන් වෙලා තියනවා පටක්මත්ක තියාගන්න එක අරුණ. පිවරීින් පශ්නම වශයෙන් විධන වැඩිනිසා ගොවැන්ින් තිබිෙන දියෙවල වගේ පිරිමිටීින් ප්‍රශන වශයෙන් තයිමින් තියෙනවා සැටසන් තියෙනවා . පැලිත්දන්නේ කරන්න රුපරාම දිීල තියවා. මේතයෙන් අර කලින්ස දකම රුපරාමතු ර විස්සරාත්ම දක්වල තිබෙනවා. මේ ගැත් පොටි අවධෑනකිම කරන්න. මේ තේ නැර කොන්ඳනාරටිය සීන ෝස්ල් කොඳුනාරටිය මෙ තවත් කොඳනාරටිය, හඩසින බන්ධනස් තකස්වලාතිර මේ යා කාරයට නඩතයනය බශ්ම අතරින්. ප්‍රවේනිික තොරතුරු ගබඩාාවෙනවා ඇවගේ පරම්පරයින් පරම්පරාවට එම තොරතුරු සම්ප්‍රේෂණය වෙනවා ඩය වලින්. ද වැදගත් කාරය භාරයක් ම මෙතියෙන්නේ. ප්‍රෝටීන් සංසේෂණය පාලනය කරන්න තීරන්නේ කරන්නේ විශේෂයම දියන්නේ වලින්. සයිලයේ සිදුර සර්මජීව ක්‍රියාකාරිත්වන් මේ ප්‍රවේනික පදාර්ථම ඩියෙන්න්නේවලින් පාලනය වෙනවා. ත වැදගත් සමස්ස පාලනය සිදු වෙලා තිබෙන්නේ ඩන්නේ ඇසුරින්. ඩිය සලකනවා ප්‍රේණික පධාර්ථය හැටියට. කද සරල එවගේ පදු ස්ථායි බියහයක් තියනවා ඩේනය වලට එකනේ දිය විව සරලයි. එවගේ සැම ජීවටම දියන්නේ පොදු විියෝහක් දරනවා. එවගේම ස්ථයි තත්ත්වයක් පඳුම් කරන්නේ සපි ප්‍රකාශ් කරනවා සර පොදු ස්ථායිියෝයක් දියනිසද පවතිනවා කියලා. එවගේම නාධදින වස් පන පිළිවල වෙන ක්තියනවා අප දල දල නිස් න කොද. අපේ සා අවත්්‍ය කෙනෙක් අතර වෙනස තීරණය වෙන්නේ දියන්නේ අනිවිත නඩජින භශ් මාන පිරල මගින්. ඔබ නිවසේන සානි සාමාජිකයන් අතරේ ඔබ අතර වෙන සැතිවෙන්නේ කොහොමද. දියනිල්ල පවත්තින නඩදිනේ භශ්පනි පිරිල මගේ. එවගේම පහස්සයම වෙනස් වෙන්නේ නෑ අංශක අනුවට විතර සේෂ සංශක අනුවට රත් කරන්න ඕනි දේනවල අන්තන් අර දාමතක වෙම්වෙන්න. අනුවක දක්වායනකොට අනු පහිති කොහමත් මේ දාමතක වෙෙන් වෙලාතියනවා එකනේ එච් බන්ධන හරර්ජන් බන්දර බිඳිලා දාමතක වෙන්බීමට අවස් අෞධාවනි අංශක ශසංසක අනුව පයිනකොට අනුව එක අනු දෙකවගේ ෂනත්වයකදී ්‍රාමතක වෙෙන් වෙනවා එකනේ දුස්ස භාවි කරණය වෙනවා. රේ දක්වා පහලුෂණ තුොලදි ඩීනි ස්ථාවරු පෞත්තිනොමිෙනසක් නොවී. දැයිතා වැදගත් නැශචිකම්ල වරගේ. තවත්වර්ගයක් ඩියෙන් අමතර වාරයෙන්න්නේ රයිබෝ නියෝලෙක් අම්ලය. ඒගරි තැනු මේ කේමොකක්ද. රබෝනියටයි අනු තමයි තැනු මේක කේවෙන්නේ ඒවා එකතු වෙලා දාමයක් වශෙන් සකස් වෙනවා තනි පට දාමයක් එදාම අදා තනි පට දාමයක් අනුව එදාමේ ඇතැම්විට බස්ම අතරේ එ්ිබන් ලැතිවෙන්න පුළුවන්. අපි සලකන්නේ ආරෙන්නේ තනිදාමයක් වශයෙන් චිාරෙන් නිවල ඒවගේ දාමී අතර සකස්වෙන පුළුව හරිදිින් බන්ධන. ඉතින් රබෝ නියෝලියෝටයිඩය තැනුම් එකකේ. එකයි රයිබෝසිීරි තියනවා පෙන්ටෝිඩ රයිබෝීනි කාණ්ඩගේ ෆොස්ෆෙට් කාණ්ඩය තියෙනවා නරිදිනේ භශ්ම කාණ්ඩයක් තියනවා. දෙෙකාන් භෂ්ම වර්ග හතරක් නියෝචනය වෙනවා. හොනවමද බෂ්මර් අතර ඇඩිනින් තියෙනවා යුරසිල් තියෙනවා ගවැණින් තියෙනවා සැඩසන් තියෙනවා ඔබ මතකතබා ගන්න ආරෙන් නියවද තයිමින් බශමය නෑ තියෙන්නේ යුරැසිල් බශ්මයයි. ඉතා පැහැදිලිව ෆොස්පෙට් කාන්්ඩය වගේම ප්‍රයිබෝස්සිනි කාන්්ඩය වගේම නඩදිනි භශ්මයක් වශයෙන් යරැසිල් භශ්මය දිල තියනවා. බහ අපි සැරලෝ දැනගත්තම ඇති අඳන්න අවශ්‍යතාවයක් නැහැම ආකාරයට ෆොස්පේට් කාන්්ඩේ පැහැදිට රයිබෝස්තිති කාණ්ඩේ පහැදිලු පේනවා වගේ විරසිල් භශ්මය දක්වලතරම් මේ කොටස්ස එකතු විමින් තමයි රයිබෝ නිටරයිඩේ සෑදිලාටය. පඉතින් මේ අනු එකතු වෙලා තමයි ආරෙෙන්න්නේ සෑදෙන්න්නේ ශේෂ මාරෙන්නේ සංශේසනයට එන්සයින්මයක් බලපානවා. තමයි ආරෙන්නේ පලිමරේ සෙන්න්සයිමිය. ආරෙන් පලිමරයේ සන්සයිමින් ආරෙණ සංශේෂණය උත්පේරණය කරනවා. ආරණ වර්ග තුනක්තියනො පනිවඩි කාරකාරෙන්නේ මෙ සංජාරයෙන්ණ කෙටින් එම් රෙන්නේ කළකේන සංක්‍රාමි ආරෙන්නේ ගැන්නේ පරිවාහනාරෙන් රයිව සෝම නිර්මාණය වලවන ආරෙය වර්ගයකින් රයිව සෝම ආරෙණි කළ ගන්න පොළුවන් ලං එම්මාරෙන්නේ ටාරෙන්නේ සහ ආරණ වශන් අප ආරන වර්ග තුනක් හඳුන ගන්නවා. බ මතගත බාගන්න සිම්පල්ලියන් ම කෘදාාන්න එම්මාරෙන්නේ සිිම්පල්ටි සිිම්පලාර් වශෙන් අපි ඒ ආරෙන්නියෝ දන්නේ ආකාරයට නම්කරන්නේ ආකාරයට. පනිට කාරකාරය ල සුලව වශය දැන ගැීමමවස බද ප්‍රටීන සංේෂනයේ පාඩ මක් යන ඉදිරියේද හත්වවෙන එකකේද. අපේ හෙති සවිස්තරාත්මකව මේ ආරෙන්නය වල කෘතිය නදදෙනී කරන මේ දැබි සරලව දක්වල තියනවා එම් රෙන්න්නේෙ වල කාරිාරය ශේෂම නි්‍යශ්චිය තුළක්කම ඩියෙන් යවදින් තමයි ඔකු පාලනය කරන්න සයිලි තුළ ක්‍රියාකාරිත්වය. එ ප්‍රෝටිය සංශේස්්‍යනයකිරීම පාලනය කරන්න තිරණිකන ඩියනයවලින් ඇ දියල පනිවිරී පිටපත් කරගන්න ඕන. ඒ පනිඩි පිටපත්රග රයිබස්ව මේ කරා ගැ ගෙනෙන්නේ පනිවිට කාකාරය එම් රෙන්නයවලින්. නං ්‍යශ්ටිය තුළ සිට එ පිට පනි පිටපත් කරගන සයි ප්‍රශමියය තිබෙන සයිඩ සෝලය තිබෙන ්‍රයිබස්සය කරා. පනිඩි ැගනයන්නේ එම්මාරෙන්නේ වලින්. සාපේශෂවා අඩිම පවත්තින ආරයෙන්න්නේ වරගත් එම්මාරෙන්නේ තමයි. සංක්‍රාමි ආරෙන්න්නේ කැනමනවාද චියයාරෙන්නේ. ශේෂම රයිපසවමය කරා ඇමයිනවාම්ල පරිවහනය කරන්න උදවට ගන්නේ තියාරෙන්නේ. තින් විශේෂම මේ ප්‍රෝටන් සංශේෂනයයේදී ටියාරෙන්නේ ඔල කායභාරය අඇදි පැහැදිලිව අදනය කරනවා. ටRරෙන්ල්ලින් කරන්නමකක්ද සරලව දැන ගන්න සැට සෝලයේ පවතන ඇමයිනු අම්ලානු රැබසම කරා පරිවාහනය කරලා පෝටීනි සෑදිි දව ක්‍රීමක් තමයිටාරෙන්නේ සිදදු කරන්න. අටRරෙන්න්නේවෙල පුඩුවක් පුදත්තුනස් සකස්සලා ලූප්සුනා සගස්සලා තියෙනවා එක පුඩුවක තමයි බස්වතුනක් පැහැදිලි පේන්න තියෙනවා මෙයා කාරයට. බ මේ දකිනන්න ටියාරන්නේවල වියෝහයැයි මේේ තියනෙ පපති කොඩු ෙනස්ථානය අපිම ගන සවිස්සරමධදය කරන්නේ හත්වෙෙන එක කේදී. රැබසුමාරයන්නේ ප්‍රැබ සෝමයක් නිර්මාණය කරන ආරයෙන් ි රැබසුමාරයෙන්න්නේ කළකයනවා. එයන වඩා සංකීනතම බියෝහය තියන්නේෙ රැබ සුමාරයෙන්න්නේ වලයි. ඇති අපි මේ සලකා බලමින්ඉන්නේ ටියරන්නේ වල වගේ රැබ මාරය ල්ලො තු්‍රයාකාරත්වයන්. ප්‍රේනවාම රප සහනන් ටියාරෙන් නුවක් ඇමනොම් ල අරගනයනවා මෙතියන්නේ රැයිබස්ෝ මේ කොටස් දෙක. මෙතියෙන්නේ ඒදකොට එම්මාරෙන්න්නේ අනුව එම්මාරෙන් පණිවිලිය රැබුසුමිකය වනවා.ටරරිෙන්ෙන් ගින් ැෝ ඇමනොම්ද අරග නයනවා පසේ ඇම නොම්ද ගිෙනාවපු ඇමැන්නුම් අම්ද මයාාකාරයෙන් චේණිකක් වගේ සම්බන්ධ වෙලා පලිපෙට වැඩියක් බවට පත්වෙනවා. අපේ අරැමමු ඉල්ළඟ පැහැදිලිව තැක බලලාගමු. කොහොම ද ප්‍රෝටීනයක් සංසිරණ කළ ටාරෙන්නේ සහ ඇ එම්මාරෙන්ය අනුග්‍රහයෙන්. මෙතින් එමාරෙන්න්නේ අනුව ප්‍රතුපාටින් තියනවා එම්මාරෙන් පනිවඩිය රැප සොමි කියවනවා දම්පාටින් රැබ් සොමේම පෙන්න ලතියෙන්නේ. ටියාරෙන්න්නේය අනුගේ නැමෑ නොමලි මෙැන පෙළ ගැහෙනවා පෙපෙට බඳනවලින්. අවසානයේදී ප්‍රෝටීණය ඉවත් වෙනවා රැබසෝවිංවල යනවා එම ආරයෙන්න්නේ එකතු වෙනවා සයිට සෝලයට. ඩන්නේ සාරෙන්්‍යය අතර වෙනස්කම් ඔබ දැන ගැති යුතු සරලව ඩන්නේ දිවිධමානුවක් දිවිපටානුවක් ආරෙන්නේ තනි පටානුවක් තනිදාමානුවක්. ඩියනිවල තයිමීින් භශ්මය තියෙනවා ආරෙෙන්වල තයිමින් බශ්මයෙන් නැහැ එට විරසිල් භශ්මය තමයි තියෙද. ඩියෝස් රයිබෝස් සිරි නිියෝචනය වෙනවා පෙන්ටුසීනම් වර්ග වශයෙන් දියයවල ආර නලතියෙන රයිබෝ සේණය ආකාරය. තවගේම සාපිෂ විශාලාානුවක් දන්නේ කියන්නේ ආරෙන්ණය සාපිෂ් කුඩානෝක්. ඔබ මිට වඩා අධනි කර පුළුවන් දියේ නිසාරය වෙනස්කම් මම් සරලව දීරතියෙනවා කරුණු කේපයක් ද නිසාරණය තර පවතන වෙනස්කම් හැටියට. ජීවින්තුර නිියවක්‍රියටයිඩ නලික් අමලර රඟ නොවන නිටයිඩ කපක් නියෝජනය වෙනවා ඒි අම්මවල අඩන්ග නොවනහවිෙනම පවතින අඩින්ටයිඩ වර කීප ඇත්තින DPDන්නේපි කළ ගන්න පුළුවන් අස්තරික සලකා බලන ඒ කීපයක් ගන්න පුළුව අමයාආකාරයට.ඒපවෙල විියූහය පොහොම සරලයි එක ඒිපල ඇඩිනන් කියලා භශ්මයක් තිබෙනවා ඇවගේම ඉටමත ෆොස්ෆේට් කාණඩතුනක් සම්බන්ධ වෙනවා වගේම රයිබෝස්සිනි කාන්ඩිය සම්බන්ධලා තිබෙනවා. ADP තමයි ශක්තිය රැගෙන යන ශක්තිවාහකය වශයෙන් ක්‍රාත්මක වෙන්නේ සයිල තුළ සාර්පත්‍ර ශක්තිවාහකකිස්ස සලකන්නේ ATP. මේ අඩිනින් භශ්මය රැබුස්සි නිකාණඩය පස්පේට කාණ්ඩ තුන මේ ආකාරයෙන් නිරුපණය වෙන. අන්නඩවර කෘතියන් දනගත මෙිවියූහ අවශ්‍ය නෑවට විවවාතික මන්දාලතය තමා පිඩිපපුරදධයනි කරීමටයි. විශේෂම එන්නේඩවල ක්‍රියාකාරයත්වය ඔක්සිකාරකයක් වශයෙන් වගේම ඉෙටන වාහකයක් වශයෙන් ක්‍රියාකිරීම ගැ ැන ගන්න අවශයි එඩවල තවරෘත් එඇදම සහහින්සමය ප වශයෙන් ක්‍රියාමක වෙනවා. එDPී ඒයවගේම තමයි සහහින්සයි මඩිස ක්‍රියාත්මක වෙනවා ඉලෙටන වාහකෙක් වශයෙන් ක්‍රියාත්තක වෙනවා ප්‍රභා සංශේෂනයේදී ක්සිිකාර්කයක් වශයෙන් ක්‍රියාත්තක වෙනවා. FEDත් සහින්සිල්වයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ට පති ්‍රහ රීම හැකව පවතන බැවින් වාහකයක් වශයෙන් ක්‍රියාත්තක වයනවා. ඉතින් සර ලැගේීමක් පිි ලබාත යන්න පුළුවන් යිදේක කොටස් තුනක් තියෙනවාට රයි්ක නම් කරන්න කළ කිවූත් බේCE ්‍රශණනය ෆෝස්පේට් කාණ්ඩ පෙන්ටෝසනි කාන්න නඩදින බශ්ම කාණඩ තියෙනවා. අවගේ ම නීකරෝ සයිඩ් කොටස් දෙක් තියෙනවා. එතමයි ෆොස්පේට් කාන්න් නැතුව පෙටෝසේ නිසා රැජදි භශ්මපටි ගන්න පුළුව. හොඳදයි ඔබි ලාපෘත්තිනවා විශේෂ පැවරුමක්කවද ලව නබාදීමට ශේෂම පැවරමේ සඳහ වලතින කාබෝ හැටියට මුලි රසායරික සභාවය පැහැන්දිි කරන්න කියන ප්‍රශ්නය වගේ ලිපිදවල මුලි රසායිරය ස භාවය පහැදිි කරන්න කියන ප්‍ර්නය වගේම ප්‍රෝටීනවල මලි රසායරික සභාවය කෙටියෙන් විසර කරන්න ඩය සාරන්නේ බිය් හය සාකෘත්තිය කටීම විසර කරන්න. මේවා ඇගිෙනුම් පලවශයෙන් තිය නවා ම එඒ පැවරුම් වශයෙන් සබාදිලතියවා. ම යෝජනා කරනවා පැවරුමට පිරිිතුර සම්පාධනය කරගන්නට කියලා. හොඳයි දපොතේ මේ වැඩස්හන නැවත ඔබට අඟ සබන් එක බලාගන්න පුළුවන් ච YouTube චැනල ඔසේ නවතව අරම්න්න පුළුවන් මට යජනා කරනවා මේ ගැන අවදනිම කරමින් බලන්න ලෙස්ස. තින් මම සතුර වෙන වැටසන සම්බන්ධවි නවත් වැරසහ හමබුවන ලාපොත්ව මවබයි සමුගන්නවා ජයග්‍රහි අනාතයක් ප්‍රාර්ථන කරින්. I won.